ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද 2019 දෙසැම්බර් 11 වෙනිදා බ්‍රිස්බන් භාවනා වැඩසටහනේ 8 සහ අවසාන ප්‍රශ්නෝත්තර වාරයයි. අද සිංහල භාෂාවෙන් භාවනාව සම්බන්ධයෙන් වාර්තා 5 වෙනත් ප්‍රශ්න 2 වශයෙන් සියලුම වාර්තා 7 ලැබිලා තියෙනවා. ඊට අමතරව නිවේදන 1 ලැබිලා තියෙනවා. මේ සියල්ල සභාගත කිරීමට ඔබ වහන්සේගෙන් අවසරයි. වාර්තා අංක 1. ගරුතර ස්වාමීන් වහන්ස, පර්යංක භාවනාවේදී මම මුල සිටම උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි. මුල දවස් කීපයකම පිම්බීම හැකිලිම මෙනෙහි කරන විට දෙපාවල වේදනා තදින්ම දැනුනි. එවිට වේදනාව දෙස බලා සිටියෙමි. ටිකෙන් ටික තුනී වී යන ආකාරයත් නැවත වෙනතැනක වේදනාව ඇතිවන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. ඊයේ වන විට පිම්බීම හැකිලිම නොදැනී යන ආකාරය දෙස බලා සිටියෙමි. ඇය පුරාම සිටීමට හැකිවිය. හිස්තැනක් දක්නට ලැබුණි. වෙන අරමුණක් ආවේද නැත. ඈතින් ඇසෙන ශබ්දයකට පමණක් සිත ගියේය. නැවත සෑහෙන වේලාවක් එක තැන සිටියෙමි. නැවත පිම්බීම හැකිලිම දැනෙන්නට විය. එය දෙස නැවත බලා සිටියෙමි. ස්වාමීන් වහන්ස, මින් ඉදිරියට යාමට උපදෙසක් ලබා දෙන්න. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී මම පාදය ඔසවනවා, යවනවා, තබනවා යයි මෙනෙහි කළෙමි. එය පියවර 10ක් 15ක් නොකඩවා නිරීක්ෂණය කළ හැකි විය. මුල දවස් කීපයකම එය ඔසවනවා, යවනවා, තබනවා යයි එක දිගට කියා ගන්නටවත් නොහැකි විය. දැන් එය සිතනවත් සමග ඉබේම වෙන ගතියක් ඇතිවේ. මෙහිදී සිතට වෙන අරමුණක් ආසැනින් නැවත එයට ඉඩදී සමාවෙන්න නැයත නැවත එයට ඉඩ නොදී ප්‍රධාන අරමුණට යාමට හැකියාව ඇත. ගරු ස්වාමීන් වහන්ස, භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙසක් ලබා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. පරියංක භාවනා ගැන කියනකොට ධර්මයේ ගැඹුරකට යන ලකුණු පේනවා. සක්මණට ගියාම පැතිරීමකට, ඒ කියන්නේ පුළුල් විවිධ වෙනස්කම් යටතේ සතිය පැවැත්වීමේ තියෙන ති මේ දෙකම යන්න ඕනේ. එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන්න ඕනේ. පරියංකේ ඉන්නකොට ඉස්සල්ලා අරමුණු අතර පුංචි පුංචි පැලිරි පිපුරු ගැහිම් පුංචි පුංචි හිස්තැන් පේනවා. අන්තිමට අර හිස්තැන් මැද අරමුණු කැලිපෙන්න පටන් ගන්නවා. ඒ වගේ අර අරමුණු සහ හිස්තැන් අතර විශාල වෙනසක්. ලොකු ඝන බහල අරමුණක අතනින් පැතිරින් පැලිරි පේනී තිබිට එක අන්තිමට යනකොට භාවනාව කියන්නේ අර සියුම් භාවයේ වැඩි වෙනකොට හිස්තැන් ගොඩාක් මැද විශාල හිස්තැනක ආරීමෙන් අරමුණු ටිකක් පේනවා. ඒක තමයි භෞතික විද්‍යාව පසුගිය අවුරුදු 200 ඇතුළත පිච්ච වෙනස. හැම අරමුණක්ම හැම මූලධර්මයෙන් කඩන යනට අන්තිමට හිස්තැනක තමයි නැතරුනේ. ඉතල දැක්කේ අංශු දෙකක් අතර හිස්තැන. අන්තර්බන්ට අංශු අතරත් පරමාණු අතරත් සබ් ඇටොමික් පාටිකල්ස් අතරත් විශාල ඉඩක්. දැන් ඉඩක් විතරක් දකිනවා. ඒ ඉඩේ පාවෙන අරමුණු වගේක්. ඒ දර්ශනයේ ගැටුමක් නැහැ. ඒ දර්ශනයේ කවදාකවත් පංගු පෙරෝකුත් නැහැ. අරමුණේ පැලිරි දකින්න තමයි පංගු පෙරු තියෙන්නේ. ඉතින් ඕක බලාගෙන ඉන්නකොට පේනවා අරමුණේ පැලිරි නෙවෙයි තියෙන්නේ හිස් තැනක අංශු රාශියක් තියෙනවා වගේ. ඉතින් අර ඒ පරිණාමයේ, ඒ විපරිණාමයේ, ඒ රූපාන්තරණයේ හිතකට දරාගෙන ඉන්න බෑ. අපි දැකපු හැම දෙයක්ම පැලිරි රාශියක් තියෙන ඒක ඝණයක් වගේ පෙනුනට තන්නේ කර මායාවක් තියෙනවා. ඝන විනිභෝග කරලා බලනකොට ඉලපත ලියලා කූරු පිටිය බලනකොට කූරු ටික මේකෙන් අතු ගන්න බෑ. ඉතින් ඒ දේ කරන්න අපේ හිත කැමති නෑ. මොකද අපි හදාගත්ත ඉලපත ඉලපතම තමයි. කරලා බලන්න කැමති නෑ. ඉතින් ඒකට කියනවා විභජ්‍ය වාදය කියලා. ඒකට කියනවා මේ කපා කොට බැලීම කියලා. ඒක ඉස්සල්ලාම අඳුන දුන්නේ සරුවචනාංශය තමයි. මනුස්ස මනසට මේ සමස්ත දිහා බලනකොට ඉතින් එකක් නෑ. එතන තියෙන ගොඩක් එකතු වෙලා ඒක පෙන්වන්නෙත් නෑ යා. දුරට බලනින්ද යතනින් මෙතනින් පොඩි පොඩි පැලිරි ටිකක් පෙනෙයි. බලාගෙන ඉන්නකොට පේනවා අන්තිමට පැලිරි නෙවෙයි හිස් තැනක අංශු ටිකක් චලන වෙමින් ඉන්නවා. ඒකට ඕනේ නමක් 17යි. ඒ අංශු ටිකට නම් ඝණයක් කියတဲ့ නැත්නම් ද්‍රවයක් කියတဲ့ වාතයක් කියකි ගෑණියක් කියකි පිරිමේ කියකි උඹ දාන නමේ හැටියට ඒක නටනවා. හැබැයි හිස් තැනේ නැටිලි නෑ. හිස් තැනේ ඒ මායාවල් නෑ. හිස් තැන තමයි හටගනත් නෑ. ඉතින් අර හටගත්ත අරමුණක ඉඳලා අර හටගත් නැති හට ගැනීමට මුල් වෙන වේදිකාව හිස් තැනට යනකොට මනුෂ්‍යර කලන්තය හැදෙනවා. මනසට බුදුමාකාර භීතිකාවක් ඇති වෙනවා. අපස්මාර වගේ අපස්මාර නෙවෙයි ආපත්‍ති මේ
ඒකට කියන්නේ ඇලර්ජික් රියැක්ෂන් කියලා. බලාගෙන ඉන්න බැරුව යනවා. ඉතින් එතකොට අපි ආයෙසරයක් අරමුණට යන්න හදනවා. ඒ කිහිල්ල අල්ලන්න බෑ. ඉස්සාව කොන්දොරට දැකලා මේ තොගේ පෙන්නුවාට ඕක බිඳලා බලන්න හැටි, පතුරු අහලා බලන්න හැටි, විග්‍රහ කරන බල හැටි පොතෙන් බෑ. හිතෙන් බෑ. අරමුණම බිඳි බිඳි යන හැටි බලනවා. ඉතින් අර ප්‍රේමයෙන් අල්ලගත්ත මේ අරමුණ, ආදරේ ළඟාගත්ත මේ අරමුණ මේ අස්පනා පිට බිඳලා යනකොට තමන්ගේම දරුවා තමන්ගේ අතේ මැරලා යනකොට තමන්ගේම අම්මා තාත්තා බලාගෙන ඉඳි මැරනකොට තමන්ගේම ගේ ගිනි ගන්නකොට තමන්ටම හිතා ගන්න බැරි දුක් කරදර එනකොට මේක පුරුදු කෙනාට නම් පේනවා. ඉතින් ඔය ගණය අහුනොත් ජාති ජරා ව්‍යාධි මරණ විනිභෝග කෙරුවොත් ඒකේ ජරා ව්‍යාධි මරණ නැහැ. ඒක ඉතින් හටගෙන නැහැ නේද? ජනක තාම ගැඹුරට ඇරය යනවා. ඒක පැත්තක විද්‍යාවේ තියෙන හොඳ වැඩි. ඒක තැන් හොයාගත්ත දේ ඊගාදාසේ විවේචෙන්ට ලක් කරනවා. ඒක ආයි විවේචෙන් ලඟනේ තේ ඒක පොඩි ගමනක් තියෙනවා. හැබැයි පටන් ගත්තේ 100%ක්ම මිත්‍යා දෘෂ්ටියි. නමුත් අර නැවත නැවත කරනකොට ඉබේ මේගොල්ල ඇඟට නොදැනි සත්‍ය දිහාට හිමීර ගමන් කරන ගතියක් තියෙන හොඳ වෙලාවට කලින් පුත්‍ර ජන්නාස්සේ මේක දේශනා කළා තියෙන්නේ හෑන්ඩ්බුක් එකේ ලියලා තිබ්බා. අරගොල්ලෝ අර හිමෙන් කැරි බලනකොට ඊට කලින් මේක ලියලා තිබ්බා. සක්මනට ගියාට පස්සේ එහෙන් කරදරිනවා මෙහෙන් කරදරිනවා අරක තියෙනවා මේක තියෙනවා ඉස්සර ඉව්වට රොස්පරොස් දාගෙන හිටියට ඒ කරදර තියෙද්දි සක්මන ගෙනියන්න පුළුවන් සතිය ගෙනියන්න පුළුවන් කියලා බැලුවොත් ඇත්ත තමයි. මොකක්ක ප්‍රශ්නයක් නැහැ. ඒ නිකම් මේ මීදුම් බාලා තියෙන වෙලාවක ඩ්‍රයිවිං කරනවා වගේ බැලුව බැලම නම් කන්දක් තියෙන වගේ තමයි ඉතරයින් පේන්නේ බලාකුලක් වගේ. ගියන්ට යන්න බෑ හැප්පෙන දෙයක් නැහැ. ඉතින් අර කම්මැලියා මීදුම් පැත්තේ යන්න හදන පැත්තේ යන්න බෑ. මීදු ඉවරනකන් ඉන්නවා ඉවර වෙන්නේ නැහැ. ඔන්නෝ ගාඩි හතරක් ඵලයක් ඊට පස්සේ තව ආඩි හතරක් ඵලයක් අන්තිමට ගිහලා බලනට ඇඟේ මොකක්වත් හැප්පිලත් නැහැ. ගිහිල්ලත් තියෙනවා. අන්න ඒ වගේ මේ බාධකයක් වෙන්නේ නෝන්ජලියකට විතරයි. හීනමාන මනසක් තියෙන කෙනාට විතරයි. එහෙම නැත්නම් බෑ කියන සතුය දෙකෙන්. බෑ තමයි තියෙන්නේ. ඔය ලොකු තාත්තේ තනක් තියෙනවා මේ අඹුලුවා. ඒ අඹුලුව ඇලෙන් යාපැත්තේ එළු ගාලක් තියෙනවා. ඉතින් කමට අංශුද්ධ කරනට ඒක දවුලුත් නැහැ රැහත් නැහැ ඉඳලා බෑ කියන. මංග කමටාන් වර්තාවක් කියනවා කිය. මට ඇවිදින්න බෑ. කොන්දියාමාරවම් බෑ කිය. මොනවත් නැහැ. ඔය ඔක්කොමත් තියෙද්දි මේ වැඩේ කරන්න පුළුවන්. ඒ දාට තේනවා බුදුන් නොහිටින්ද අපි නිකම්ම නිකන් නෝන්ජලියෝ අපි නිකම්ම නිවන් ඇතහැරිච්ච ගැරන්ටි හැවක්. අපි නිකම්ම නිකන් දෙකට කපපු පණුවෙක්. අපි නිකම්ම නිකන් ගොඩ දාපු මාළියෙක් වගේ හැම දෙයකටම බෑ කිය කිය ඉන්නවා. පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. උත්සාහ කළ බානුවර පේනවා මේකේ no limits අවකාශයේ දක්වම බාධාවක් නැහැ. ඉතින් ඒ බාධාවල් හරහා යනකොට ඇති වෙන ගුණය ප්‍රතිශක්තිය කියලා කියනවා. දැරීමේ ශක්තිය කියලා කියනවා. අද මිනිස්සු ගාව තියෙන එකක්වත් ඒක උත්සාහ ගන්න නැහැ. දැරීමේ ශක්තිය නැහැ. ප්‍රශ්නයක් ආවොත් ලෝයේ ළඟට යනවා. ලෙඩක් ආවොත් ડોක්ටර් ගාවට යනවා. සල්ලි මදි වුණොත් බැංකුවට යනවා. ඉතින් එක එක ඒජන්ට්ලා තියාගෙන ඉන්නවා. ওই යක්කෝ අපිව හුරා කන්න ඉන්න පෙරේතයෝ. එකෙක්කත් අපි හිත සුවපින්ස නැහැ. උන් කීයක් කරේ කඩාවට ගන්න අපිට මේකක් කොන් දෙකක් කොමක් ඇස්සක් කිම්පිස්සාවක් කෙනකොට කියන බම්බු ගා ගනි උඹ. ලෙඩේ හොඳයි. නෑ. බෑ කියලා බැරියමලේ බෑ කියලා බැරියමලේ බෑ කියලා බැරියමලේ බෑ බෑ බෑ. කඩාවගෙන යන එකයි තියෙන ඔන්න ඔන්න ගිනි අඟුරක් වෙච්චාවයි කියලා යනකොට සක්වනේ පටන් ගත්තාම දවසේ ඕඩම වැඩක් කරනකොට ඒ සත්‍ය ගැත්තේ එතකොට අර ගැඹුර නෙමෙයි මේ පෙන්වන්නේ පුලුල් භාවයක් පෙන්වන්නේ. ඉතින් මේ දෙක breadth and the depth කියලා කියනවා. මේ දෙකත් එක්ක යනකොට පේනවා මනුස්ස ජීවිතය කියන්නේ මොනතරම් exploration එකක්. මොනතරම් ඉදිරියට යෑමද කිසිම බාධාවක් නැහැ. මුලින් මුලින් බාධා ටිකක් තියෙනවා. ඒ නිසා තමයි පස්සේ පස්සේ ගමන හරි ආසහිතෙන්නේ. මම හදාගත්ත දෙන්නේ මට නිකන් දෙයියු දුන්න මං කෑව නෙමෙයි. ඒ නිසා මේ දෙකම තියාගෙන ඉන්න හතියට කමේ ආයතන වලට දිග රිටක් කරා යනවා බැලන්ස් කරන්න. නැත්නම් කුඩ දෙකක් කරා යනවා. ඒ දෙකෙන් තමයි බැලන්ස් කරන්නේ. වගේ මේ ඩෙප්ත් එකයි විත් එකයි තියෙන්න ඕනේ. එහෙනම් ඉතින් කෙලවරටම යනවා. ආයෙ නතර වෙන්නේ නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට.
වාර්තා අංක 2. අවසරයි ස්වාමින් වහන්ස. දැන් මා පර්යංක භාවනාව කරන විට නාසිකාග්‍රයට සිහිය පිහිටයි. නමුත් එතනින් එහාට කිසිත් නොවේ. යම් වේලාවක හුස්ම සිහින් වීගෙන යන බවක් හැඟේ. එවිට කොන්ද නැවි බෙල්ල කඩා වැටේ. ඒ තුල ටික වේලාවක් සිටින විට තද බෙල්ල රිදීමක් හා වම් කකුලේ හැම්ස්ට්‍රින් ප්‍රදේශයේ අධික වේදනාවක් නිකන් කරන්ට් එකක් යනවා වාගේ දැනේ. එම කකුලේ කොහොමටවත් මේ වේදනාව තියෙන අතර භාවනාව නිසා ඇති වූවක් නොවේ. එම නිසා මට කීප විටක් ඉරියව් මාරු කිරීමට සිදුවන නිසා ඉතිරි කඩයිම වෙත ළඟා වීමට නොහැකි වෙන බව අවබෝධ වේ. ඒ වේලාවේ තව තප්පරයක් ඉන්නවා කියා සිත කොහොම හරි තප්පරයක් වැඩිපුර සිටී. නමුත් ඊට පසුම වේදනාව විසින් මාගේ සතිය පරාජය කර භාවනාව අවසන් කෙරේ. ඉරියව් කීප විටක් මාරු කිරීමට සිදුවීම සතියට බාධාවක් බව සිතේ. නමුත් සෑම විටම එය උපේක්ෂාවෙන්ම බැලීමට කටයුතු කරයි. සතිය ඉදිරියට ගෙන යාමට මා කුමක් කළ යුතුද? මෙසේ දිගටම කරගෙන යෑම සුදුසුද? කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ තප්පරයක් ඉන්න එක සාධනීය ක්‍රියාවලියක්. අනිතක ඉරියව් මාරු කරනකොට SMS දාන්න ඕනේ. යෝගාවචරයක් වශයෙන් නැවතිල්ල කරන්න ඕනේ. නිස්සද්දව කරන්න ඕනේ. සතියෙන් කරන්නේ. ඒතර බෑන්ඩෝනේ ඉරියව් මාරු කිරීම නිසා ඉතී කලකොල භාවයක් ඇවිල්ලා ආය ආරමුණට ආ ගන්න බැරි වුණාද කියලා. ඉතී ඉරියව් මාරුවේදී හරීම යෝගාවචක් විදිහට කරනවන බාධාවක් වෙන්නේ නැහැ. පොඩි කලහල හැප්පීමක් වෙලා ආය ආරමුණට යන්න පුළුවන්. ඒතරට මගේ සතිය කැඩෙනවා කියලා දැනගන්න සතිය තමයි හොඳම සතිය. මේ සතියක් තියා මාතයක්වත් නැතුව හිටපු කට්ටියට මේ වෙලා තියෙන වැඩි. දැන් අඩු ගන්න සතිය කියන්නේ දවස් හත කියලා හරි දන්නවනේ. දෙයක නෑ කියලා දන්න. ඕක තමයි හොඳම වැඩ. ඒක නැති වෙන්නේ මෙන්න මෙතනදී. කලකොල වෙන්නේ නැතුව මේ නැති සතිය. හරිෂෝ. අනුරුද්ධ. තාම නේද පැවිදි ඉඳ ඉස්සලත් අනුරුද්ධමයි නම. උගා පින් කරලා තියෙන කෙනෙක්. ඉතින් උයනේ ගියාලු මේ සෙල්ලම් කරන්න. ඊට පස්සේ ගියාට පස්සේ අම්මා කැවුම් දෙකක් වෙලෙව්වා. ඉතින් මෙයා අය යාළු තුන් දෙනෙක් ඉරපන්සා කැවුම් දෙක කාලා ආයත් පණිඩියක් කෙවලු මේ කවුන්ටියක් කවන්නේ කියලා. අම්මා කෝපයක් පිඟානක් ගන්න එක පිඟානකින් වහලා කවුන් නෑ කියලා ඒක නිකන් හිත කැරියල්. කවුන් නෑ. ඉතින් අර කුමාරයාගේ පිනට දිව්‍යෝ ඒක ඇතුළට දැම්මලු දිව්‍යෝජාසයිත කවුන්. ඒක යාට පස්සෙ යකෝ මේ නැති කවුන් හොඳයි නේ මේ කවුන් වලට වැඩිය කියලා මේ අම්මට පණිඩියක් කෙවලු ඊට පස්සේ නැති කවුන් වන්න කියලා. මොකද යා පින් කරලා තියනලු කවදාකවත් ඉතුරුපෙද දැන් නොලැබී ඉන්න බැල්ලු. ඉතින් සා සාමාන්‍ය කවුම් වලට වැඩිය කොහොමවත් නැති කවුම් හොඳයි. සතියේට වැඩිය හොඳයි අසතියේ. ඊක දැක්කන මැරෙන්න ඉසෙල්ලා ඕක ඊට පස්සේ ඒකේ වශීභාවය එනවා මිසක වෙන කරන්න දෙයක් නැහැ. ඒකට මුස්පීන්තු මනස දාන්න එපා. පදුට්ඨ මනස දාන්න එපා. ප්‍රසන්න මනස දාගන්න අඩේ. දැම්ම ඒ කකුල දිගානකොට කකුල නලියනකොට ආනපන සිවුම් එනකොට සතිය ගැටනවා. ඒ ඔක්කොම ඒ සතිය කැඩෙන සතිය ගන්න තමයි අර ඔක්කොම අපි පුදන්නේ. ආනපානෙත් පුදනවා, කකුලේ අමාරුවත් පුදනවා, නලියවිල දුරුනා. දැන් ඕනේ දේ හම්බර මොකද්ද? සතිය නැති කැවුම් හම්බෙලා. හරි රසයි. කැවුම් වලට වැඩි එහෙම හරි රසයි මේ නැති කැවුම්. ඉතින් නිසා ඒක පුරුදු කරගන්න බැරි වුණා නම් රිට්‍රීට් එක ඉවර වෙනකන් ඉතින් මේ ඔය උඟ දෙනෙක් නැති කැවුම් කාලා ඉන්නේ දැන්. ඉතින් ওই කෙනාටත් තීන කෙනෙක් දෙන්න අපා කැලලා. එතකොට ඉස්සරහට යන වාර්තා අංක 3. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන මම මෙතන හිටගෙන ඉන්නවා යන්න අදිෂ්ඨාන කර ටික වේලාවක් සිටගෙන සිරුරේ ස්වභාවය නිරීක්ෂණය කර වෙනදා මෙන් සක්මන ආරම්භ කළෙමි. ඔසවනවා, ගෙන යනවා, තබනවා යන්න දකිමින් දෙපාවල සිහිය පිහිටුවාගෙන සිටින විට සිත දෙපාවල ක්‍රියාකාරීත්වයෙන් පිට නොගිය නිසා ඉතා සතුටු සිතින් සක්මන් කළෙමි. වෙනදා මෙන්ම පය පොළවේ ගැටෙන විට දැනෙන රළු ගතියත්, ඔසවන විට දැනෙන සැහැල්ලුවත්, විලුඹේ සහ ඇඟිලිවල තෙරපීමත් නිරීක්ෂණය කළ අතර බාහිර සිතුවිලි කිසිවක් ආවේ නැති තරම්ය. පැමිණි ස්වල්ප සිතුවිලි පවා සිතුවිලි පැමිණි බව සහ ඉක්මනින් නැවත දෙපාවල ක්‍රියාකාරීත්වය දැක්වීමෙන් සිත ආපසු ආ බව නිරීක්ෂණය කළෙමි. අද දින සියලුම සක්මන් වාරවලදී පයේ ක්‍රියාකාරීත්වය හොඳින් නිරීක්ෂණය කළ හැකි විය. හැරෙන අවස්ථාවල එම මොහොතේ ක්‍රියාකාරීත්වයට සිහිය පිහිටුවා ගැනීම ස්ථාවර නොවිය. හැරෙන විට දකින දේ වෙත සිහිය යන බවක් දැනුනි. එහෙත් ක්ෂණිකව පාද වෙත සිහියගෙන ආ හැකි වූයේය. මෙම කටයුතු කළ ආකාරය පිළිබඳව වැඩිදුර උපදෙස් පතමි.
පර්යංකය. උදෑසන වාරවල පර්යංකය වෙනදා පුරුදු ආකාරයට මම දැන් මෙතන යන්න අදිෂ්ඨාන කර ආරම්භ කළෙමි. වාඩි වී සිටි ඉරියව්ව නිරීක්ෂණය කර සිරුරේ ක්‍රියාකාරීත්වය දෙස බලා සිටියෙමි. බඩ පිම්බීම හැකිලීම දැනුණු අතර ආශ්වාස ප්‍රශ්වාසයද දැනුනි. ඒ අනුව නාසිකාග්‍රයේ සිහිය පිහිටුවා සුලං රැලිවල එහා මෙහා යාම නිරීක්ෂණය කළෙමි. සිත අවස්ථා කීපයකදී පිට ගියත් නැවත සුලං රැලි ඇතුළු වන පිටවන බව දැනුණු අතර එයින් සිත නැවත ආපසු ආ බව තහවුරු විය. මෙම උදෑසන වාරවලදී වෙනදා වේදනාවන් නොදැනුණු බැවින් එකම ඉරියව්වේ සිටීම අපහසු නොවිය. සීනුව නාදවන තුරු සම්පූර්ණ කාලයම ආශ්වාස ප්‍රශ්වාස සිහිය පිහිටුවා ගැනීමට හැකිවීම වඩා සතුටට හේතු විය. අවසානයේදී දෙපා හිරිවැටී ඇති බව දැනුනි. සන්ධ්‍යා භාගයේ පර්යංක භාවනා ඉතා කලබලකාරී විය. මම මෙතන යන අදිෂ්ඨානයෙන් ආරම්භ කර ටික වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සිත පිහිටුවාගෙන සිටින විට සිරුරේ වේදනාකාරී බවක් දැනීම නිසා ඉතා අපහසුදායක තත්ත්වයට පත් විය. සිරුරම දඟලනවා වැනි විය. සිහිය ආශ්වාස ප්‍රශ්වාසයෙන් බැහැරව අතීතය කරා ගිය බව නිරීක්ෂණය විය. අතීතයේ කරන ලද අකුසල ක්‍රියා චිත්‍රපටයක මෙන් මතුවන්නට වූ අතර මනස කලබලකාරී විය. ශාරීරික මෙන්ම මානසිකවද පීඩාවක් විය. අද දින කමඨහන් සාකච්ඡාවේදී ඔබ වහන්සේ විස්තර කරන ලද පරිදි පෙරවැරදි වමනය වූවා වද්ද යන්න සිතුනි. අවසානයේදී සති සම්පජඤ්ඤය ඇති කරගෙන ලැජ්ජා භය අනුව කටයුතු කර සීල විසුද්ධිය ඇති කර ගැනීමට දැඩිව අධිෂ්ඨාන කරගතිමි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට ඉදිරියේදී ධර්මකාමීන් වෙත ධර්මාවබෝධය ලබා දී සත්‍ය අවබෝධය ලබා දීමට තව තවත් ශක්තිය ධෛර්ය තෙරුවන් සරණින් ලැබේවා. අමරනාත් මහතා ඇතුළු සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාට වහවහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේක අපි සක්මන් භාවනාවේ පිළිබඳ අවධාන වාක්‍ය හතර ගත්තොත් ඒක පේනවා. කෙළවට ගිහිල්ලා හැරෙනකොට මෙච්චර උනන්දුවෙන් හිටියත් හිත පිට යන ගතියක් තියෙනවා. ඒ නිසා සක්මනේ මැද ඇවිදිනා වගේ නෙවෙයි, අගදී ටිකක් පශ්චාත්තාප ගතියක් එනවා කියලා. ඉතින් ඒක තමයි අර මහලුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේ ලොකු කරලා ලස්සනට පෙන්නන්නේ. ඒ දෙවෙනි ගාථාවේ නසෝ රජ්‍යතු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. මම මේ සක්මනේ යන්නේ, මම යන්නේ මේ රූප අභිරමණය කරන්න නෙවෙයි. නමුත් හැරෙන වෙලාවේදී ඒකලස කැඩලා රූපෙට යනවා. නමුත් ඒ රූපේ අභිරමණය කරන්නේ නැහැ දැන්. චා හොඳ රූපයක් දැක්ක කෙනෙක් ඉතින් නැද්දකින් මේක ඇවිල්ලා මාව කැඩුවනේ කියලා තමයි හිතේ. නසෝ රාජ්‍යතු රූපේසු රූපං දිසා පතිස්සතෝ. හොඳට තේන්නවා මගේ ට්‍රක් එක කැඩුනා. කැඩුනේ රූපෙකින්. ඒ නිසා ඒ රූපයේ තියෙන මනරංජන ගතිය නෙවෙයි දැන් දකින්නේ. රූපේ මට ඇවිල්ලා කරදර කරන ගතිය. ඉද්දන ගතිය, කුප්පන ගතිය, රූපන ගතිය. ඒ නිසා රූපං දිසා පතිස්සතෝ. විරත් චිත්තෝ වේදේති තංච නාජ්ජෝස තිරසේකදියා බලන්නේ ව්‍යංජන අනුව්‍යංජන අංගප්‍රත්‍යංග බලන විදියකින් නෙවෙයි. චි මේක ඇවිල්ලා මගේ සතිය කැඩුවා කියලා විරත් හිතකින් රාග රත්තව නෙමෙයි බලන්නේ. ඊට පස්සේ නාජෝස තිරි අනේ හොඳයි කියලා එක රින්ගන්නේ නැහැ. කොච්චර ඉක්මනට ඒකෙන් ආයෙ පයට එන්න පුළුවන්ද මේ දැකපු රූපෙන් කියලා ඒකට අබිරමණය කරන, අබිවදනය කරන, අජෝසනය කරන හිතකින් නෙමෙයි කරන්නේ. අට්ටි යති හරායති ජිගුච්ඡති. ඊට මට වස්තුමක් නොලැබේවා, වසන්න නොලැබේවා. ඒක මට දුකක්. ඒක මට ජුගුප්සාවක් කියලා අරමුණට ගන්නේ. ඒ එතන තියෙනවා මානසික ආකල්පයක්, මේ රූපේ දැකීම වළක්වන්න බෑ. හැබැයි ඒක මට ආපු සති දහරාව පාතන්නේ බාධාවක් කියලා. අන්නේ ආකල්පෙන් තමයි යෝගාවචරය ගිහිල්ලම තියෙන්නේ සතියට. සක්මනට. ඒකේ ඉදා භාවනාවෙන් අපි ගන්න නෙවෙයි. ඉස්සෙල්ලම යා සූදානම් මනසක් තියෙනවා. වෙන රූප ඇවිල්ලා සද්ද ඇවිල්ලා බාධා කෙරුවොත් මගේ සති දහරාවේ තියෙන අහිංසකකමට බාධායි. නිහතමානිකමට බාධායි. ඒ විනදමං ඒක දන්නේ නැති තා රූප අභිරමණය කරා. දැන් අභිරමණය කරන්නේ නැහැ. දැන් දන්නවා ඒක කෙනහිල්ලක් කියලා. පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදනං. එයා ඒතකොට රූපයක් දැක්ක නමුත් ඒක පිළිබඳව මනාපමනාපෙ ඇති වුණා නමුත් යාන්ත්‍රණයේ දැකීම නිසා කෙලෙස් උපදින්නේ නැහැ. කෙලෙස් කැපෙන්න පටන් ගන්නවා. ඉස්සනම් මම මේකේ චාරයක් නැතුව රූපය අභිරමණය කරනවා. එහෙම නැත්නම් රූපෙට බැනලා කෙලෙස් ඇති වෙනව මනාප මන දෙන්නේ නැහැ. ඒ දෙක අතර මැද ඉඳගෙන රූපේ දැක්කා මම ඒක අභිරමණය කෙරෙන එකට රිංගා ගත්තේ නැහැ. ඒ වුණාට රූපේ දැක්කත් හිතට ඒ වගේ පොඩි හැලහැප්පීමක් ආවත්
කෙලස් අනවරත වර්ධනයක් නැහැ. එතන පොඩි බ්‍රේක් එකක් අල්ලගත්තා. පොඩි ක්ලච් එකක් අල්ලගත්තා. දැන් දන්නවා මේක එනකොට ඒ රූපේ ව්‍යංජනන් ව්‍යංජන බලන්න එපා. අංගප්පත්තියක බලන්න එපා. මෙහිමීට හිතගෙනල්ලා ආරක්ෂක භූමියේ තියපන් කියලා. එයා ඉගෙන ගන්නවා ඒවංසෝ චරිතී සතෝ. මේ සතිය අරමුණක පවත්තන සතිය නෙවෙයි. මේ සතිය සුපතිට්ඨිත සතිය. මේක සති චරණය කියලා කියනවා. සතිය සර්කස් පෙන්නන වෙලාව. අරමුණ ගිහිල්ලා කෙලෙසුත් ඇවිල්ලා රූපෙටත් පැනලා තියෙනවා. සතිය ආපහු ගෙනල්ලා චැප්ටර් ක්ලෝස් කරනවා. වාක්‍ය ඉවර කරලා තිත තියෙනවා. දැන් ආපහු ඉන්නේ ගෙදර. ඉතින් ඒ සතිය තමයි යමලියකදී කරදරයකදී මරණ වෙලාවක දුක් කරදර ආපු වෙලාවක අපිට උදව් කරන්නේ. සාමාන්‍ය සතියේ අතුවිත වීදී යෑමක් මේක. මල්පල ගැන්වීමක්. බැලූ බැල්මට නම් අරියාදුවක්. බැලූ බැල්මට නම් අමලියක් කරදරයක්. ඒකෙන් තමයි මේක පණරේ ලබන්නේ. ලැබුවට පස්සේ තේරෙනවා මේක කද්දාකවත් පොතක ලියලා හිතලා ගන්න බෑ. එතෙන්ටම ගිහිල්ලා මූණ දීලා සාර්ථක වෙච්ච දවසේ කියනවා මේක ගිනාපු ජන්ම දායාදයක්. අපි මෙතෙක් කල වැඩ අරන්නේ නැහැ. අපි කුරුපිට බයිනවා. නැත්තම් පශ්චාත්තාප වෙනවා. එතකොට කවදාකවත් අර සතිය තියුණු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ හැකියාවක් අපි ළඟ තියෙද්දී ඒ මොන හරි කරදරයක් වෙච්චාම ඉෂාත බඳගෙන අඬන්න පටන් ගත්තොත් බලන්න මට මේ දේ වුණා මම මැරුණා මට අරකාව මේකාව කියලා ඒ කියන්නේ එයාගේ මේ කුසලතාවයක් නැතිකම තියෙන. අඬනවා තමයි ඒක ඇති ප්‍රශ්නයක් නැහැ. මහකාශ්‍යප මහරතන් වහන්සේ කාට බුදුජානසික ඉල්ලානවා ගමනියා ආවුසෝ යාපනියන් කියලා බල තියෙන ලෙඩ ඉවසන්න පුළුවන්ද යැපෙනව මේ මන්තේ ගමනියන් නමේ යාපනියන් බෑ ස්වාමීන් වහන්සේ ඉවසන්න බෑ යැපෙන්න බෑ මේ බුදුහමතුයි මහකාශ්‍යප මහරතන් වහන්සේ තියුණා කියන්නේ බා මම අත තියන්නම් දැන් උඹට ලෙඩ සනීපේවා කියලා මේ අපිට අපි බලාපොරොත්තු වෙන ඉතිප්‍රදී මොකක්වත් නෑ බුදුන් කියනවා සති සම්බොජ්ජංගං කෝකෝ කාතව මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලී ගතෝ ඔබ දන්නවනේ මම හොඳට සති වඩපු කෙනෙක් ඔබට මම දගෙන සති වඩිවා ඔය වේදන පැත්තේ දාලා දවන් හිත සතියට ඒ දැනයිතරම ඉවරයි. එනිසා අපිටත් සතියක් මේ කැක්කුම් පිපුරක් ආවම අපි බොජ්ජංග සූත්‍රයක් කියන. බුදුජානක වහන්සේ ළඟට ගිහිල්ලා චුන්ද අහමතුරු අහන්නේ කමනියම් බන්දේ යහපනියම් කියලා ගේමඩ කැතයි. ඒක නැතුව නිකම්ම බොජ්ජංග සූත්‍රය තාර. බුදුන් කියන මේ චුන්ද මට බොජ්ජංග කියන්නේ කියලා. ඒ කියන්නේ බුදුජානන්සිට අවශ්‍යයි. එතනමත් මොහොතේ සති වඩපු අවස්ථාවක සිහි කැඳවීමක් ඒකට නම් සති චරණය කියලා නැත්නම් සතුප්පාද කියලා වෙනකොට අර තිබුණා අමාරුකම් ඉවරයි. ඉතින් ඒකට අපි එක එක දේවල් උත්ප්‍රේරක වශයෙන් පාවිච්චි කරනවා පිළිත් ටිකක්. ශ්‍රමණ දර්ශනයක් නැත්නම් තමන් කරපු දෙයක් හොඳවට සතිමත් වෙලා සිහිපත් කරනකොට අර ඒ වෙලාවේ වද දෙන දේ පොඩ්ඩකට අයින් වෙනවා. ඒ වෙනිකාරේ බබා අඬනකොට සූප්පුවක් දෙන්නේ ඒ වෙලාවට කිරිත් නෑ අම්මත් නෑ තාත්තා ළඟ තියෙන තැනේ කිරියෙල්නෙත් නෑ ඉතින් ඒ නිසා තාත්තා කියන්නේ සූප්ප කඩ දිලගෙන පුචු 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 ගාලා කවුරනෝ ඒකයි දන්නේ කිරි කියලා පිස්සු ඒකයි කෙලමයි එන්නේ ඉතින් ඌට කෙල වෙනවා ඒකත් ඉතින් බුදුහාමුදුරුවෝ තියෝගේ සමාජලාට අපිට සූප්පුවක් දෙනවා ඌව ගැන කතා කකුලේ අමාරු කතා කරින්න එපා පිටකී ගැන කතා කරින්න ඒක උඩ මට දුක් වෙනවා ඔබට පුළුවන් නම් ආපහු එමීට ගෙනියලා අර පරණ සතිය වඩපු දැන් එමීට ඵලයක් ගිහිල් බලනකොට මතකත් නෑ මේ කරදරයක් ආවයි කියලා ඒ වෙනුවට ශක්තියක් තියෙනවා ඊට පස්සේ ගියත් මම දන්නවා මෙතන කොත්තනක හරි මේ කඩලා ආපහු ගෙනාවොත් ඒ අර කතන්දර ගොතන බැල්වටාරම් කතා පැත්තක තියේදී නැවත බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඒක නිසා මේ වගේ ආසන්නයට අවිල්ල තිනවා. ඒ ආසන්නයට අවිල්ල තියෙන වෙලාවේදී හුදුවට මතක තියාගන්න මේක මේ විදිහට ලියන්න හෝ මූණ දෙන්න පුළුවන් උනේ සූදානම් ශරීරයෙන් කියන නිසා. එච්චරමයි අපි කරපු භාවනාවේ තියෙන අවසාන ඵලය ඕනම දෙයකට සූදානම් මනස. ඒකයි බාලදක්ෂ ව්‍යාපාරේ උඩම තියෙන්නේ be prepared. උදයන්සේ අවසාන පරිනිර්වාදේ කියන්නේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත මාණි අප්‍රමාදීව සම්පාදනය කරව. පමා වෙන්න බල ඇස්තිලා හිටපල්ලා කිය. ඉතින් යෝගාවචරය ඉන්නෝනේ කොයි දෙයකට සූදානම් වෙලා සූදානම් මනසට හැම විෂය බීජෙම බයයි. හැම ලෙඩම බයයි. එම හතුරම බයයි. මොක ආවත් අපේ සූදානම් ශරීරය අපි පසර ගන්නෑ. ඒකට තමයි මාළුකී පුත්‍ර ස්වාමීන් වහන්සේගේ ගාථාව. ඊට පස්සේ සරුවච්චන් ආනන්ද මේ සූත්‍රයේ ඒ ගාථාව දේශනා කරනවා.
ශ්‍රීමුක දේශනාවක් වශයෙන්. ඒ නිසා ඒක යොදලා බලන්න. ඒතර තමයි පුළුවන් වෙයි තා පොඩ්ඩයි තියෙන්නේ. බඩවිම්මක් ගහලා යා පැත්තට පයින්. අනිත්‍ය වගේන ඉච්චරකින් කියන දෙයක් නැහැ. අපි යනවා ඊගා ප්‍රශ්න. වාර්තා අංක 4. ගරු ස්වාමීන් වහන්ස. මා තුළ පවතින ද්වේෂ ගති දැන් අඩු බව දැනේ. උදාහරණ අකමැති පුද්ගලයන් දැක්ක විට සුඛී හෝතු යයි සිතින් කියයි. හෝල් එක ඇතුළ කැස්සෙන් ඇතුළත කැස්සෙන් පෙළෙන සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වීම සතුටුය. අහින අයට මුළු හදින්ම සුඛී හෝතු යයි කීවෙමි. කෙනෙකුට සුළු හෝ උපකාරයක් කරන්න ලැබීම විශාල සතුටක් ගෙන දේ. විශේෂයෙන් මේ භාවනා කරන යෝගීන් හා දානය සපයන සියලුම දෙනා නිවනින් සැනසේවායයි පතමි. භාවනාවේදී නීරස හා එපා වීම මතු වූ විට පෙරට වඩා උපේක්ෂාවෙන් ඒවා දැරීමේ හැකියාව වැඩි දියුණු වී ඇත. ඉරියව්වේ වේදනාව හා සමේ මතුවන සියුම් දැනීම් තරමක් දුරට දරා සිටිමි. ඔබ වහන්සේ වෙහෙස නොබලා කරන මේ උතුම් සේවය මුළු මනුෂ්‍ය වර්ගයාටම යහපත ගෙන දේ. මාගේ උත්සාහය හැකි අයුරින් මෙම කර්තව්‍යයට දායක වීමයි. තෙරුවන් සරණයි. ඔය එකෙක් කීත හදාගත්තාම නැත එකියක්. ඌට වෙන්නේ ලෝකෙම සැනසුනවායි. මේ හිත සවුත් වුණොත් මුළු ලෝකෙම ඇවිසිලා. දැන් Taman කූල් වෙනකොට නේ යකෝ ලෝකෙම නිවන් දැකලා වගේ නේ කියලා. නිවන් දැක නැහැ මේ Tamanගේ කණ්ණාඩිය මාරු කරලා වෙන කණ්ණාඩි දෙකක් දාන. එතකොට සංග්ලාස් දාපිකා කියලා. හැම වෙලාවෙම නිකන් මන්දාරම් ගතිය වගේ තියෙන කූල් එකේ ඉන්නේ ඌ. මොකද දාගෙන ඉන්න කණ්ණාඩි දෙකේ හැටියට. ඒ නිසා Tamanගේ හිත හදාගත්තොත් ලෝකෙම හැදුවා. Taman හිත අවුල් නම් පේන්නේ හැම තැනම කටු කරෝසන තමයි. මේ බුදුහාමල කණ්ණාඩි අල්ලගෙන උඩ පේන එක තමයි ඔබේ හිතේ හැටි. ලෝකේ තියා සුන්දර බලනකොට අපිට මෛත්‍රියෙන් පිටලා. මෛත්‍රියෙන් ඉනකොට මුළු ලෝකෙම සුන්දරයි. ඒක බුදුරජාන්සේ දේශනා කරලා තිනවා සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ මුත්තින් වදාමි. ඉද පඤ්ඤස පුග්ගල උත්තරින් අපට විජ්ජන්තස. මෛත්‍රියෙන් ඉනකොට ඔක්කොම සුභයි. පොඩ්ඩ කේන්ති යනවා නේද? මේ ලං අල්ලපගෙද විනියත් එක්කත් තරහයි. ඉතින් ඒ නිසා අපිට ලෝකේ කියලා පේන්නේ අපේ එක තමයි. ඉතින් වේබුසහඩෝගේ පරිවර්තනයක් ලොකු සංසි හරි ආසයි. ඒ වේබුසහඩෝට ඉතින් ඒ දවසට ටිකක් මුද්‍රණය වෙලා තිබුණා ඉංග්‍රීසියෙන් දැන් සිංහලට ඇවිල්ලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි ගාක් දිනු කෙනෙක්. ඒ සම තමයි ගෝයෙන්ක සිස්ටම් එකට ආධ්‍යාත්මික ගුරුවරයා වුණේ. ඒ සංසි කියනවා භාවනා කරනකොට අපිට වැස්තර කැස්තර මැස්සන් දෙමින් ටික ටික කචල් යනවනේ. ඒක හැදිනේ. දැන් පාරේ වාහනේ යනකොට පොඩි වලක් තිබුණොත් ඩොක්කාල වදිනවනේ ඕකේ. වල ටිකක් ලොකු නම් දඩස්සු ගාලා වදිනවනේ. උඟක් ලොකු නම් අපි වැත්තෙන් දාලා යන්න එපා. ඉතින් ඒ වගේ යන ගමනේ ඉතින් මේ රටවල්වත් පොඩි පොඩි වලවල් තියෙනවපා. ලංකාව විතර නෙවෙයි. ඉතින් ඒ වගේ තමයි භාවනා කරනකොට එනවා. ඉතින් ඒ සාංශර කවුරු හරි කිව්වොත් එහෙම මෙමය මේ කැස්ස නිසා වැස්ස නිසා මැස්ස නිසා කරදරයි කියලා. එයා හිතාගන්න කියනවා මගේ සතිය කැස්සට කැරින සතිය. මගේ සතිය නිකන් මැස්සෙකුට කැඩෙන සතියක් තියෙන්නේ. මගේ සතිය නිකන් වැස්සට කැඩෙන සතියක් තියෙන කියලා හුදුවට සැලකිලිමත් වෙන්න කියනවා. මේ සතිය මනින්න තමයි මේ කැස්සයි වැස්සයි මැස්සයි ඇවිල්ලා ඉන්නේ. මම කවදා හරි මේ කැස්සට ඉස්සරහයි පස්සෙයි සතිය පිටවනවා. වැස්සට ඉස්සල්ලයි පස්සෙයි සතිය පිටවනවා. මැස්සට ඉස්සල්ලයි පස්සෙයි සතිය පිටවනවා. ඕන දෙයක් කරගත්තා කියලා කවදා හරි පුළුවන් වුණොත් කැස්සෙන් පස්සේ වැස්සෙන් පස්සේ මැස්සෙන් පස්සේ සතිය පිහිටවන්න එයාට තේරෙනවා දැන් වල පැන්නුවයි කියලා. දවසක කහිනවා දැන් කැස්ස ප්‍රශ්නයක් නැහැ. ඉන්න හරියයි සය රෝගකාරයෝ කැහි බෙල්ලෝ ප්‍රශ්නයක් නැහැ. මේ හොඳට භාවනා උගෙන් ඇහුවොත් එමේ කැස්ස නැති කියලා නේ කැයි මට ගාලල්ල. උන්ට ෂොක් අබ්සෝර් දාගත්තා වගේ. ඉතින් එදාට විබුතයිඩෝ කියන ස්තුති වෙන්න ඕනලු අර කෑපු මිනිහා තමයි මගේ සති මට්ටම මට කියලා දීලා මට ඉහෙලට යන්න ප්‍රගති පරීක්ෂණයක් දුන්නේ. ඒ නිසා ස්තුතිවන්ත වෙනවලු මේ පුංචි පුංචි කරදර වලින් තමයි අපි දන්නේ දැන් ඔළුව උස්සලා තියෙනවායි කියලා. එතකොට මේ මනුස්සයා පිළිබඳ ස්තුති ආවට ළඟට ගිහිල්ලා තට්ටු කරලා කාට ස්තුති එදා කැස්සට කියන්න යන්න තරම් තකතිරු වෙන්න එපයි කියලා තියෙනවා. අන්න ඒක තමයි ලස්සනම කෑම. ඒ හැම කෙනාගේම ධෛර්යයෙන් අපි නැගිටිනවා. අනේ ඔයා එදා කැහැපු හින්දානේ අයියෝ මට හරි ගියේ කියලා මේ විනය භාවනා කරන දැද්දී අට්ටු කළා කියන්න ගත්තොත් ඌ කැස වැස නෙවෙයි ඊට වැඩි දෙයක් පටන් අරගන්න. ඒ තරම්ම තකතිරු වෙන්න බා මුළු ලෝකේ තියෙන අපිට භාවනා කරන්න තමයි. ඉතින් ඒ වගේ අපි දවසින් දවසයි කයක මට්ටම් පන්නනවා. පෙන්නුවාට පස්සේ අර අරවට දඟලන කට්ටිය දකින්න විතර අනේ මේ කට්ටිය තාම බාලන්ස පන්තියේ ඉන්නේ. මන්නයි අන්තං දෙයියන්ට විඳින්ද වෙන්න බුදුන් දෙවි සිද්දෙන්නේ අන්තං ජාම දාගත්ත. ඒතර ආර මනුස්සයාට කැස්ස ප්‍රශ්නයක් වුණාට මට ප්‍රශ්නයක් නැහැ. කැස්ස නැතිකම නෙවෙයි.
ආන්නේ විදිහට මේ අපිට එන ප්‍රශ්නවලදී ඉදිරියට යනකොට පේනවා ඒ සුද්දා මේක ඇනලයිස් කරලා කියනවා ඇත්තටම කැස්ස අපිට බාධා කරන්නේ අපි පොඩ්ඩක් කැස්සට බාධා කරලා තිනවා ඒකයි අපිට ප්‍රශ්නයක් ආවේ ওই සද්ද එකක්වත් අපිට බාධා කරන්නේ නෙවෙයි ඉන්නේ ඒ නිකන් යන සද්දකට අපි ගිහිල්ලා කොක්ක දාලා අපි ඔඩොක්කේ දාගන්න ඒ නිසා සද්ද වලට යන්න අරින්ද සද්ද අපිට කරදර කරන්නේ ඒ කිසිම එකක් අපිට එල්ල වෙලා නැහැ ඒ බුදුරජාණන්සේ කෙරෙහි නාලාගිරිය ඇත මෙහෙවල ඇතක් මුඩේ දික් යන කන පුරව ගන්න එනකොටම හදිසිය කරගන්න දෙයක් නැතුව අම්මා කෙනෙක් පැන්න පාර හරහා පයින්ට උගල තිබුණ ළමයා වැටුණා. එතකොට ඇතා ගියා මේ ළමයාට අනින්නේ උඹක උඹ මෙහෙවල තියන්නේ ওই දරුවට නෙවෙයි. ওই දරුවන් ඇලවිලා මයි ළඟට වරින්. ඇතා දරුවා පැත්තකට දාලා බුදුරජාණන් ළඟට ඇවිල්ලා දන ගැහුවා. ඔබ මේ වල තියෙන ඔකට නෙවෙයි. ඇලව වරින්. ඔබ වෙන තියෙන මට මයිලකට වරින්. තීචාවි බලන්න ඕනේ මේ අහගෙන නයි රෙද්දාසේ දාගන්නවා කියලා සිංහල කතාවක් තියෙන්නේ. කැස්සත් බෙල්ලේ හරි දාගන්නවා. වැස්සත් දාගන්න. මැස්සත් දා. ඔක්කොම දාගෙන ඉතින් කතන්දර ලියනවා. ඉතින් ඉවර වෙච්ච දවසේ කේතයි කැස්ස වැස්ස මැස්ස ප්‍රශ්න තමයි. හැබැයි ඒක ඉතින් පහු වෙනකොට ගාලල්ල. ඒතරම් මේ ඊට වෙන ප්‍රශ්න තියෙනවා. එහෙමම දවසින් දවස දවසින් තපි ඉමුනිටි එක දැරීමේ ශක්තිය වැඩනවා ලිමිට් එකක් නැහැ සීමාවක් නැහැ මරණ වේදනාවක් එහෙම නැත්නම් මේ සියලු හම්බ කරපු දේවල් නැති වුණත් නොසලී ඉන්න පුළුවන් වෙනවා ඉතින් පටන් අරගන්නේ ඔයගේ පොඩි දේවල් වලින් තමයි එතකොට සාපේක්ෂව අපිට පේන අපේ ද්වේෂය එහෙම නැත්නම් ගැටුම අඩු වෙනවා ඉතින් ඒකට පරිේශණය කරන්නේ නැතුව මෛත්‍රී කර ඉඳලා හරියන්නේ නැහැ අර කැවිල වදින්න ඕනේ පපුවට. රිදෙන්න ඕනේ. ඒ නිසා මේ බෙදා හදා ගැනීමට අපි ස්තුතිවන්ත වෙමු අපි යන් ඉදිරියට. වාර්තා අංක 5. ගරු ස්වාමීන් වහන්ස. පෙර කමඨහන් වාර්තාවේ මා සඳහන් කළේ ද්වේෂය බොහෝ දුරට අඩු වී ඇති බවයි. එසේ නොවන බව අද දින ලත් අත්දැකීම් වලින් පැහැදිලි විය. සක්මන අනායාසයෙන් සිදු විය. නමුත් විනාඩි 30ක් පමණ නෑදෑයින් හා සම්බන්ධ ද්වේෂ සිතුවිලි පැමිණ යටගිය දේ දැවත සංස්කරණය විය. ද්වේෂය හා නොගැලී නොගැටී එදෙස බලා සිටීමෙන් මනස සංසුන් විය. නීරස වී තිබුණු පර්යංක භාවනාවට අද වාඩි වූයේ එයට සාදර වීමටයි. නමුත් විවිධ ධර්ම කරුණු ඉබේම පැමිණීමෙන් මගේ කෙලෙස් ප්‍රමාණයන් දැනගත හැකි විය. මෙය හිත මවන දෙයක් නේදයයි සිතමි. හිත බොරු දේවල් මවා පෙන්වන බව අත්දැකීමෙන් දනිමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව වේවා. ඔය හිත මැව්වොත් බොරු දේවල් මවන්නේ මවන ඔක්කොම බොරු. ආයි කිසිම දෙයක් ගන්න දෙයක් නැහැ මෙච්චර මේ ප්‍රകൃති ලෝකයේ තියෙද්දී. ඇයි මේ මනෝ ලෝකයකට යන්නේ? මනෝ ලෝකයකට යන්නෙම බොරුවට කැමති අය තමයි. එතන චින්තනීය කියලා එකක් තියෙනවා. දර්ශන විද්‍යාව කියලා තියෙනවා පිස්සු ඩබල්. උන්ට තෑගිත් දෙනවා. ඒ හැම එකම චින්තකයෙක් නේ. ආයි කවුද ඔකට චින්තකය කියලා වෙනම උපාධි ගන්න ඕනේ? ඕන එකකින් ගන්න බෑ නිකන් ඉන්නවද කියලා නෑ ඔය බුලත්තර කන්නවගේ ඔය ඇතුලේ කාපුවව අමාරව අමාර හරක් කරන්නේ අර බුදියාගේ නේකට ඇඳයි රුමිනේෂන් කිය වමාරගම් එක්ස්පර්ට්ලා මේක දෙන්නේක්ගේ නෑ කක්කාය වෙනස එකම හෝ දණ්ඩ දෙන්නේ එකම කක්කාව තියෙන ඉතික දැන් දකිනවනේ අපි මිච්චර මේ ප්‍රකෘති ලෝකයක් තියෙද්දි අපි මනස අපි ඒක යටපත් කරලා ඒක වහයලාගෙන ඒක දිගේ තරුංගල් අරිනවා මේක දිගේ ඊට පස්සේ අපි එව්වට තැන දෙනවා. ඊවට දාසකම් කරනවා. බත් බැලකම් කරනවා. ගොම්පස් අල්ලනවා. මේ ප්‍රകൃතියේ ඉන්නකෝ. මේ කය කියන්නේ ආනපන කියන්නේ. අම දකුණ කියන්නේ අජ්ජත් ගෝචර ප්‍රകൃතිය. ඒක මිච්චර ලස්සන තියේදී හිත සරුංගල් අරිනවා. ඉතින් මේක දකින්න ඕනේ. මේක මමද? මේක මගේද? මේක මගේ ආත්මයේද කියලා ඉතින් හිත මගේ කිව්වොත් නම් අර ඔක්කොම දරුවන්ගේ උපැන්න සාතික වලට අස්සම් කරන්න වෙයි තාත්තයි කොටුවේ. නෑ වරත්වෙ ගිහිල්ලා හම්බෙච්ච දරුවෝ. උන්ට අස්සම් කෙරුවොත් එහෙම සෞතුයි තාත්තලා සෞතුයි. ඉතින් අම්මලා කියනවා මේ චප්පල හිමිට තිරියානේ සැරසෙන්න තන රැවටෙන්නද මං එහෙම වුණොත් ඔබ කියාවි මෝඩ ගෑණි මං කියලා. යගෙන් තමයි ගෑණි කියන දේ අහන්න තරම් මිනිහ මොඩ නම් ඒ මිනිහට මොනවද කියන්නේ කියලා දන්නේ.
ආහන්නේ වගේ ගඩප්පුලි හිතක් තමයි තියෙන්නේ. යන්න යන තැන වරත්වේ කියලා ළමයි හම්බ වෙනවා. ඉතින් මම බොහොම අරපිට මේ මගේ එහෙම ඔය තේවතුල ඒක ලයිමනේ ඉන්නේ. ලයින් කාමරේ ඉතින් ඒ තාත්තයි පුතයි දරුවෝ දෙක තුන කෝකේ ඉන්නේ. ඉතින් කෝකගේද කියන්න බෑ. ඉතින් මාමිනියා කියනලු ම කාගෙන් කෑවත් කවන්න මට තාත්තා කියපන්. මොකද දරුවෝ ඉන්න ගොඩක් ඉන්න තාත්තලා සලකනවා ගම. කායෙන් කාගෙන් හරි කාලා මට තාත්තා ගියන් කියන මිසක්ක කාගේ දරුවාද කියලා හොයන්න බෑ. ඉතින් ඉන්නවා මේ දැන් ওই කතාවද බැඳිල්ලෙන් තමයි කචල් ඔක්කොම ආවේ. කතාවද බැඳ නැත්තම් ওই රිලව් ඉන්නවා. මොන ගානක් නෑ ආයේකේ. දෙබෙන්දරපත් මේක අලි අවුලයි මේ කොහෙන් ආපු කුණුවර පැද්ද මන් දන්නේ නැහැ. ඉතින් හැබැයි අපේ ප්‍රශ්න නැන්නේ බුදුජානනාංශේ කාලෙත් උක තිබ්බා. හැබැයි ඒ කාලෙ සිංහල ලොකු ලොකු ඇත්තන්ට අන්තප්පුර තිබ්බා. ඕනේ ගානක් තියාගෙන ඉන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ නිකන් මේ ගෑනු ඔක්කොම ජනසතු කරගත්තා නම් නෑ. කිසි ප්‍රශ්න නෑ. මේකේමයි මගේ ගෑණි කිව්වට පස්සේ ඒ ගෑණි ඊට පස්සේ වෙන විනියක් දියා බලනවා මේ ගෑණි වෙන්නේ. අයියෝ. නාගාර වැරර. නා ඒ වගේ තමයි මේ හම්බෙන මේ හිත් වලට හම්බෙන දරුවෝ තියා බලලා මේක මගේ කියා ගන්න තරම් ඒක බුදුරජාන්සේ කියන ඔතෙන් ගියාට පස්සේ නේ තමම නේතෝ අමසේන මේසෝ වත්තා. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. ඉතින් ඒකට මේ තමන්ගේ හිතෙන් ඒ එන ඒ හිතවිලි ප්‍රපංච උපය උපාදාන චේතස අදිඨාන අබිනිවේෂ අනුසේ කියන මේ දේවල් වලට මම කියාගත්තට පස්සේ මොන තරම් දුකද්ද මේ කෙලවරක් නැති දෙයක් නේ. ඉතින් ඒ වෙනකොට මේ කයර දාන්නකෝ ප්‍රകൃතියට මේ ප්‍රත්‍යක්ෂණයකටගේ රූපෙට දාන්න. ඒ නිසා කියන රූපෙ නිවන් දැකලා තියෙන්නේ, කය නිවන් දැකලා තියෙන්නේ, කයත් එක්ක ඉන්නා දකල් අපි නිවෙන්නේ ඉන්නේ. කොයි වෙලාවකරි කය අමතක කරලා හිතට ගියා නම් ඒක තන්නේ කර මනෝ රූපයක් මනෝ ලෝකයක්. ඒක පිටි පිටි ගන්න ජීන්සාවි કોઈ විලාවෙත් එහෙම එනකොට ඒ වෙනුවට විකල්ප වශයෙන් ඡේම භූමිය හොයලා තියා ගන්න ඕනේ, ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක දැන ගන්න ඕනේ. ඒකට කෙනක් දාන එකයි තියෙන්නේ. ඒ නිසා ඒක දැනගන්න නැතුව නැත්තම් ඔය හිතේ තියෙන ඔය චපල ගති දැන නැතුව මං හිත පාලනය කෙරුවා කියලා කිව්වට කවදාකවත් හරියන්නේ නැහැ. ඊයේ මං කියනවා කේන්ති කියලා නැන්නේ දැන් කියලා. මේ පහුවෙන්ද වෙනකොට කේන්තියම ගොජදා. මුනි මේ හිතමයි කියන්නේ කේන්ති නැහැ කියලා, හිතමයි කියන්නේ කේන්තිය තියෙනවා කියලා. ඒක අල්ලපු කිතු මාසයන් අහන්න මට කේන්ති යනවාද කියලා. ඌ කියයි, "ඒ පලයන් බයන්න ඔබට ගිනි පුකා උඹට කොයි වෙලාවක යත්තද වෙනවා කුප්පෙයි" කියලා උන් කියයි. මිනිහා හරි කියනකම් අපි භාවනා කරන්න එකයි තියෙන්නේ. ඒ අල්ලපු කිතු මාසයන් තමයි තේරෙන්නේ. ඔය භාවනා කරන්න නැති මිනිස්සු අදහස gedera නේද ඔයගොල්ලෝ? අන්න යාඩ වත් ඔන්න ටෙස්ට් එක තියෙන. ගෙදර මිනිසුන්ට තේරෙනවා මුන්ට හොස්ට ළඟින්ම ඇත්ත යන්න බෑ. දොර ඇහුවත් කෑ ගහනවා, හයියෙන් උස්ම ගත්තත් කෑ ගහනවා, ගොර ඇහුවත් කෑ ගහනවා. මේක මල මඟුලක් නේ. භාවනා කරන්න ඉස්සෙල්ලා ඕම තිබුණේ නැහැ. දැන් අපි වැච්ච කිරිය කිච්චිරියුගේ අම්මා භාවනා කරන්න යනවා කියන කොළොන් ආවේ. ඉතින් අපි දැන් කොහොමද දන්නේ කියලා. දැන් අම්මා මෛත්‍රී භාවනා කරන උඹ කොහොමද දන්නේ? එන්නේ ගෙට තද වෙලාලු. බැන්න ගනලු ගෙට එන්නේ. ඉතින් දන්නවලු අම්මා භාවනා කරලා තිනවා, මෛත්‍රී භාවනා කරලා තිනවා. ඒ දවස්වල අපිට භාවනා කියන එක දන්නේත් නැති කාලේ කියනවා අම්මා මෛත්‍රී භාවනා කරන බව දැනගන්නේ අපව ගෙට එන්නේ එලිපත්ත පහ ගන්නව බැනගලු. නැත්තම් ෂෝක් එකට ඉන්නවලු අපිත් එක. ඕන්න භාවනාවෙන් අං ඇවිල්ලා. පුළුවන් නම් භාවනා කරලා කාටවත් නොදැනෙන්න ඉන්න කේන්ති. ආවත් කමන්නේ නැදත් කමන්නේ. මේ තමන්ට චරිත සාතික දෙන්න ඕනේ නැහැ. කේන්ති යනවනම් ඒ තල්ලුපු ගෙදර මිනිහට තේරෙයි. කේන්ති යන්නේ නැහනේ ඒ තල්ලුපු ගෙදරට තේරෙයි. ඔය ගෙදර ඉන්න පොඩි උන් එන්නේ උන්ට ෂෝක් එකකට තේරෙයි. ඒ මම හුදෙම දායකෙක් ඉන්නව නම කියන්න හොඳ නැහැ. ඉතින් යාගේ දරුවෝ දෙන්නෙක් ඉන්නව මෙයා භාවනා කරන්න යනවා. ඊළා ආවට පස්සේ අර පොඩි කොල්ල තාත්තගේ කකුල් දෙක අසරින් කරනවා. ඉතින් මෙයාගෙන යන්න කියලා. ඉතින් මම බලන තාත්තද මොකද මේ කියලා. මල්ලි කියනවලු ඇහැතිල මල්ලි උඹට තේරෙන්නේ නැද්ද තාත්තා භාවනා මැද අතන ඉඳලා අවිල්ල ඉන්නේ පොඩි එකාට ඒක තේරෙන්නේ නැහැ අයියට තේරෙනවා තාත්තට පිස්සු අපි චරිත සාධක දෙන්න ගියොත් තරන් නොවන වැඩ වෙනවා ඉතින් ලෝකයක් එක්කනේ අපි ඉන්නේ ලෝකයක් කියයි උඹ හොඳයිද ගඳයිද රසයිද තාත්තා කේන්ති යනවද නැද්ද හදිස් වෙන්න එපා ඊයේ හොඳ කේන්ති යන්නේ කියෝනම් ෂුවර් පහුවෙන්ද ඩබල් ඩෝස් එනවා. එයාද හොඳට කේන්ති යනවනේ හෙට සාන්ත දාන්ත වෙනවා. නිකම් ආමෝද
කුජ දාන්නේ ඉඳපු ගමන් වඩදිය බාදීන්නේ ඒ වගේ. ඕක අපි මේ අහවල් එකයි දැන් තියෙන කියලා කිව්වට එහෙම නෑ. ඒක වෙනස් වෙනවා. ඒ තිනා එහෙම කියන්න පෙළමෙන එක තමයි ඒක මම කියාගන්නේ කියලා ලකුණ. දැන් කේන්ති ආව, දැන් තරහ ආව. එකක්වත් නම් කරන්නේවා. නම් කරපු ගමන් මම වගවීමක් වෙනවා. මම ආනපානට යනවා. මම කයට යනවා. මම වම දකුණට. මොකද ඒක ප්‍රകൃතියනේ. ඒතර අර නිකම්ම නිෂ්ප්‍රභ වෙලා යනවා. කුල්ලක් අරගෙන මේ පබන් ගහනකොට වී ඇටේ ඉතුරුල බොල් විසිලා යනවා. ඒකට අපි කියනවා කාටුව කියලා. කාටුව විසිලා යනවා. අපිට තියෙන්නේ පබන් ගහන එක තමයි. ඒක තමයි අපි මේ අරමුණට දන්න අරමුණට හිත දැමිල්ලෙන් ওই බොල් පිට කාටුවයි කාටුවයි ගලවලා යන්න පටන් ගන්නවා. අපි යමු ඊගා ප්‍රශ්නේ. ඊළඟට වෙනත් ප්‍රශ්න ස්වාමින් වහන්සේ ප්‍රශ්න අංක 6 අවසරයි ස්වාමින් වහන්සේ. පැවිදි වීමට හෝ ආරණ්‍ය වාසයට නැතහොත් ගිහිගේ අත්හැරීමට අපගේ සිත පසුබාන්නේ ඇයි? එයට ඕනෑකමක් යටිසිතේ තිබුණත් ඉදිරි පියවර තැබීමට බියක් ඇත. පසුබසින ගතියක් ඇත. බැඳීම් නිසා හා හුදකලාවට ඇති බිය නිසා මෙය සිදුවිය හැකිද? නැතහොත් පෙර පිනක් තිබීම අත්‍යවශ්‍ය කරුණක්ද? කරුණාවෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. කැලේට යන්නේ ඕනම දෙයකට මේ ආසයි බයයි කියන දෙක ඔය දෙක හිතේ දෙතරම දෙතවර වෙලා තියෙනවා. ඒක නිසා අපි එක මේ කැලියට යෑම සඳහා ඕ ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕ සිවිල් සර්වන්ට් කෙනෙක් වෙන්න කොයි එකත් ඔච්චරයි. හැම එකටම ආසාවක් තියෙනවා හැම එකටම බයක් තියෙනවා. ඉතින් මේ අනිශ්චිතතාවය තමයි අපි පෙළන්නේ. මේ ඒ බය පුදුජාති කියනවා සම්පූර්ණ කෙලෙස් පද්ධතියට තනි වචනයක් කියනවනම් බය තමයි. යම් කිසි කෙනෙක් ගාව බයක් තියෙනවනේ ඒ තියෙන මනස තාම වැඩ ඉවර නෑ. තසාව තාවරාව අනවශේෂා කියලා කියන්නේ තසාවා කියලා කියන්නේ ත්‍රස්ත වෙනවා මොනවාර කියව. තාවර කියලා කියන්නේ නැ කිසි දෙයකට සැලෙන්නේ නැ නොසැලෙන මනස. ඒ නිසා මේ අම්පිටි රාහුල සංසි ද හුඳටෝම වයසයි මං එතන ගියා ගොඩක් අල්ලෝ දැන් අපි සුබදරාමි ලොකු සංසි ඉන්න පන්සලේ තමයි. ඒ සංසි ඉඳලා ගියාට පස්සේ මං ගිහියා. ඉතින් මට ලොකු ආසාවක් තියෙනවා පැවිදෙන්න ඔය තමයි ඉතින් ආසයි බයයි නිකන් කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ඕන වෙන්න ඕනේ වගේ නිකන් ආසයි බයයි කියලා ගැත්තේ අන්න ඒක. ඉතින් හැමතුරු දන්නවා ඒක. ඊට පස්සේ කියනවා ඇත්තටම මහත්යෝ මහානකම කරන්න රහත් වෙලා ඉන්න ඕන කිව්වා. අපි දැන් මේ රහ මහාන වෙලා රහත් වෙනවා කියලන්නේ නෑ මහානකම හරියට කරන්නත් රහත් වෙලා තියෙන්න ඕනේ. එමෙ නැතුව ඒ නිකන් මහානකම දුන්නට නිකන් තමයි දෙන්නේ. දරන්න බෑ. ඒක ලේසි නෑ. ඉතින් සාහල තියෙන විදිහට ඒක ඇත්තටම එකට පින ඕනේද කියලා ඉතින් අර වෙලා තියෙන මේ චෙක් කරගන්න මැෂින් එකක් නැහැ මම හැමතැනම හොයනවා මේ බහන වෙන්න පුළුවන් එකක් තියෙනවද කියලා නේ ඔකුත්තු කරලා බලන්න මැෂින් නැතිව හම් වෙන්නේ නැහැ එකම දෙයයි තියෙන්නේ ට්‍රයිල් ඇන් එරර් විතරයි මුළු ජීවිතේම ට්‍රයිල් ඇන් එරර් තමයි කරනවා හරියන්න පුළුවන් වරදින්න පුළුවන් ඒක නිසා අපිට ඉච්චර මේ පැවිදි වෙනවා අරණ්‍ය ගත වෙනවා කියවට මේ මුළු රටේම මුළු ඉතිහාසෙම අවුරුදු 200යි ඉතින් ඔක්කොම හිටිය කැලේ තමයි මුළු යුරෝපෙම අවුරුදු 300කට ආසරේ ඉතිහාසයක් නමු සේරම කොලාඳින යුගයේ තමයි ඊටත් කලින් තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ එදාට උන් ඔක්කොම ම්ලේච්චෝ මේ තාක්ෂණයක් හොයාගෙන මේ ඉඳගෙන මේ අපිට ඉස්සරහට එන්න ගියාට අපේත් මුතුන් මිත්තු කැලේ තමයි හිටියේ දැන් අපිට කැලේ මතක නැතිලා බය වෙලා අම්බෝ මොකදෝ වෙලා ඒ තොපි දීර බැද්දෝ ඔක්කොම ආදිවාසීන් තමයි දැන් ආදිවාසීන් දකින්නට බය වුණාට නෑ ඉච්චර හුගාකල්ල යන්න ඉසලා අපිත් කැලෙන් එලියට ආපු කට්ටිය තමයි ඒ නිසා ඒකට මම දකින්න හොඳම සාධනීය උත්තරේ දෙන්නේ බාලදක්ෂ ව්‍යාපාර ඔක්කොම ගෙවල් දොල අතහැලා කැම්පින් කියලා යනවා ඒ ලොකු පදක්කම කැලේ ගිනිමෙදක් ගහගෙන වටේ ඉඳලා කුඩානමක් හදාගෙන ඉඳලා එනවා. එතකොට පදක්කමක් දෙනවා. ඉතින් ඒ වගේ ඒක සෙල්ලක්කාරකමකට නැත්නම් ජීවිතයේ අභියෝගයකට බාරගත්තොත් කොච්චරම මේ ජීවිත පුරාම භාවනා කරන ආරණ්‍යගත වෙන්න ඕනේ. දැන් ගිහිල්ලා බලන්න. බුදුරජාණන්සේ දේශනා කරනවා කැලේ ලාදලු සොයා තනින් තන ඇවිදින මෝපොව්වෙකුසේ. මම කිසිකොට බැලියක් නොවි. සංසාරේ හැසිරෙනවා කිය. කැලෙත් එකයි රජමැදුරත් එකයි. පාරත් එකයි ඕන තැනක එකයි ඒ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ ඒ දවස්වල ඥානන් දාමසෝ කියන කතාවේ කටුකුරුන්දී මේ අන්තිම බස් එක ආලු පොඩි කනවලු සෙනග
ටික ආමුදු කෙනෙක් හිටියලු ඒ ආමුදු වැඩි පොර කන්න කියන ඇතුළු ආමුදු පැත්ත කරලා හිටියලු එක් එක්කත් හැරෙකුයි නැතුළු ආමුදු බස් එක ඇද්දලු මේ ආමුදු ටිකක් කියලා බලන් ඉඳලා බස් වලට පිහලා අතු ගාලා බුදිය ගත්තා. එතන වැඩ සර්විස් එකේ ඉන්න පොලිස් කාර්යයක් ඇවිල්ලා කියලා බලන්න ස්වාමීන් වහන්සේ මේ කුරුණෑගල කියන්නේ හුඟක් මේ කන්නේ ගමකනේ. ඉතින් ඔබ වහන්සේ යන බස් එකේ සීට් එක තියෙනවද ඔබ වහන්සේට? කිසිම කෙනෙක් මේ මිනිස්සු ඇතර පවුල් කන මිනිස්සු ගෙදර යන්න ඕනේ. මේ දැන් ඔබ වහන්සේ මේ බිම පුදියා ඉන්න මට ඊට පස්සේ ආමරගල මහත්තයා ඇත්තට කලබල වෙන්න එපා. පන්සලට ගියත් මම ඕම තමයි බිම තමයි පුදියන්නේ කිව්වා. මහත්තයා කලබල වෙන්න එපා අයියෝ. මන්ට ඒක කිසි වෙනසක් නැහැ. පොලිස් කාර්යාල දුක හිතනවා මේ දාලා ගිය නිසා අනේ හාමුදුරන ගියේ හිටියා නම් බොහොම සැපතේ ඉන්නේ නෑ ඒ ගියත් මම ඔහම තමයි ඉන්නේ මේ ගියත් ඔහම තමයි ඉන්නේ ඒ නිසා මට ඒ මිනිසුන්ට ඇත්තට ගියේ නැත්තම් ප්‍රශ්න නේ දරුවෝ බලන්න තියෙන ගොඩක් දෙනවානේ ගියායි කලබල වෙන්න එපයි කියලා. ඉතින් ඒ වගේ අපි සුඛභෝගී දේවල් මත රැඳෙන්න ගියොත් ඒ සුඛභෝගී දේවල් නැතිවීම ඉසාල පශ්චාත්තාපයක් ඇති කරනවා. ඉච්ඡා බංගත්වයක් ඇති කරනවා. ඒතුළ තියෙන අපි කොච්චර වාල්ලුද කියලා. අපි මේ ඕනම තත්යකට හැඩ ගැහෙන්න පුළුවන් ඒ හැකියාව මේ තාක්ෂණය නිසා කාබාසිනියා කරලා තියෙනවා. කිසිම කෙනෙකුට මොනාරි වුණොත් කරන හැටි තේරෙන්නේ නැහැ. මොකද අරයට කතා කරලා මෙයාට කතා කරලා පුරුදු වෙලා. මේ හැම හැකියාවකම ශරීරේ තියෙනවා. ඒක පුරුදු වෙන්න නම් රිස්ක් ලව කෙනෙක් වෙන්න ඕනේ. මේ අනුතරදායක දෙයකට ඉල්ලගෙන යන්නේ නැහැ. ජනයා කෙරේ කුලයා කෙරේ ගණයා කෙරේ මැදිනට වැඩිය ලකු සාන්තියක් තියෙනවා කැලේට ගිහිල්ලා ජීවත් වෙන්නේ කියලා ඒ මං වගේ පිස්සන්ට හිතෙනවා. ඔය වගේ පිස්සන්ට පිස්සියන්ට හිතෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් අපි දැන් දවස් හතරක් හිටියප්ප කරදරයක් නැද්ද දෙගොල්ල මේකට? ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එන්නවනම් කියලා එන්න. මොකද මං ඉන්න තැනින් මට යන්න වෙනවා. මොකද ඕගොල්ලෝ ආවොත් එමේ ඉන්න කචල්. ඔය ඇවිල්ලි වෙල අරක ඉල්ලයි මේක ඉල්ලයි මං කියන්නේ මම එහෙ පැවිදි වෙන්න එනවනම් කියලා එන්නේ කියලා. මොකද්ද සයන්ස ඔච්චර දැන් නැහැ මට වෙන තැන මම හොයාගන්න එපායි දැන් මේ ආපු ඕල් මං ඇවිල්ලා පිස්සු ගේන්න ගත්තොත් මොකද කැලෙත් ඉවරයි ඒ නිසා මං කියන එහෙනම් ඔබ හිටපන් ඕ මං ගියා ඉතින් ඔහු කිව්වා මිනිස්සු හරියට තරහ වෙනවා ඒ නොදන්න ගස්කොලන් එක ජීවත් වෙන කේ ඉන්න ජොලි නොදන්න රිලව් එක නොදන්න සර්පයොත් එක හරිම ලේසි මේ දන්න වන සර්පයා මුර්ගයා සිය ළඟම කෙලේ මේ මේ විස තියෙන සතා තමයි මිනිසයා අලි කජ ඉන්නේ ගියාම මේ පුළුවන් තරම් හිතන අතේ දුරින් තියාගත්ත ධර්මයට ලාභයි ඒ නිසා ඒ වෙනකොට මම කැලයක් හොයා ගන්න ඕන කැලේට ගියාම ඉතින් මොකුත් එන්නේ නැහැ බුදුරජාණන් කියනවා මේ රමණීයානි වනපන්තානි නතේ කාම ගවීෂිනෝ කියලා කාම ගවීෂින්ට වනේ බයයි වනසීනාචන හරිම රමණීයයි. මොකද කාමයට පුරුදු වෙච්ච කෙනාට බය. ඒ නිසා කාමේ නැතුව හොයන්න යන කෙනාට වනයේට ගියාම කාඹුගේ එන්නෙම නැහැ. ඒ බය එයාට ලාභෙට හිටිනවා. අපි හරුවචන් වාචේ තමයි යෝ තැන්තන් වල ගිහිල්ලා බණ කියලා තියෙන්නේ සිකි වෙස්සබුව আদি බුදු වියන් වහන්සේලා අම්මු යක්ෂු ඉන්න කැලේලු ගත කරලා තියෙන්නේ කවදාකවත් එළියට ඇවිල්ලත් නැහැ. ඕනම කෙනෙක් ජීවිත පරිත්‍යාගයෙන් කැලේට යනවනම් ඉගෙන පිසාච පෙරිතයන්ගේ එයාට විතරක් බණ කියනවලු එමිනේ යන්නේම ජීවිත පරිත්‍යාගයන්නේ පොඩි බණක් කියපු ගමන් රහත් වෙනවලු එළියට කියලා බණ කියලාම නැහැ බුදුහාමුදුරේ ඒක වාසියට තියාගෙන තියෙනවා කාම භෝගීන් මේ සුඛ භෝගී දේවල්ට පුරුදු වෙච්ච මනුස්සයා වනේට බයයි ඒක බුදු පියාණන්සික විවේකයට හොඳයි ඒ නිසා මේක ඕනනම් මේක බෙදාගෙන ගන්න අරක ඕනන අරක බෙදාන ගන්න දෙකම තියෙන එකත් ලොකු පිනක් නේ අප්පා. තාම කැලේ පොඩ්ඩක් ඉතුරුලා තියෙනවා. ඕනනම් එන්න පුළුවන් නැත්තම් මේ හිදී ප්‍රශ්නකුත් නැහැ එනවනම් විතරක් කියලා එන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 7. අවසරයි ස්වාමින් වහන්ස. රැට ආහාර ගැනීම කෙලස් ඇති කරන්නක් වුවත් කෙලස් සමාජයේ හැලහැප්පීම් මත ජීවත් වන අප විඩාව මහන්සිය සමග රැට කෑම අත්‍යවශ්‍ය බව වැටහෙයි. කෑම නොගෙන සිටීම අපහසුයි. නමුත් භාවනා වැඩසටහන තුල මනසට විවේකයක් ලබා දී කෙලෙස්ද අඩු පරිසරයක සිටින නිසා දවල් දාණයෙන් පසු කෑම අවශ්‍ය නොවේ. නොකා සිටීමට හැක. කෙලෙස් සමාජයේ මේ පාලනය කිරීමට අප කුමක් කළ යුතුද යන්න කරුණාවෙන් පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒකට නිකන් විහිළු කතාවක් තියෙනවා. විහිළුත් නෙමෙයි ඇත්ත කතාවක් හැබැයි. අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ ඉස්පිතාලේ ගිහලා දාලා තියෙනවා.
මම ආවට පස්සෙත් මාත් ගිල තින උපස්ථාන. එතකොට ඒ එතනම අපේම ආරණියේ තව පොඩි හාමුදුරු කෙනෙකුත් අල්ලපු ඇඳේ දාලා තියෙනවා. ඉතින් හාමුදුරන්ට ගැස්ට්‍රයිටිස්. ඉතින් දොස්තර මහත්තයා කියලා තියෙනවා මේකට නම් ස්වාමීන් වහන්සේ මේ බෙහෙත් බොනවන රැයට කන්න ඕනේ කියලා. ඊට පස්සේ කොල්ලෝ එමෙ ඉතින් සංඝයා වහන්සේලාගේ එහෙම කැමැණක් ඇත්තේ නැහැ. මේ අල්ලපු ඇඳේ ලොකු සාන්තිය අහගන්නයි කියලා. ඇසේ ලොකු සාන්ති කාව ඉඳලා තියෙනවා හිතන්නේ වෙතු මාත්‍යාරි කවුරු හරි ඉඳලා තියෙනවා. එයා තමයි පැත්තේ කිව්වේ. ඉතින් ලොකු සාන්ති විවේක වෙලා ගිහිල්ලා කිව්වලු මෙහෙමයි සංසාර සාන්ති. බඩ දෙවිලක් තියෙනවා. ඒ සාංශිකේ දොස්තර මහත්තයා කියනවා මේ බෙහෙත් ගන්න වෙලාවේ කණ්ඩෝ කැම ගන්න ඕනේ කියලා ඔබ වහන්සේන් අහනවායි කිය. ඉතින් ඒකවලු මේ හාමුදුරන්ට කියන්නේ සංසාරේ කෑව ඇති කියන්නේ කිව්වලු. එනිසා කැමෙන් ගොඩාක් ලෙඩ තනිය පේනවා. හැබැයි ගොඩක් ලෙඩ හැදෙනවා. ඒ නිසා ඉන්න ලෝකේ හංගරියන්ස්ලා කියලා જાතියක් කවදාකවත් කන්නේ නැහැ. දෙඩ උලන් වදින් තැනරිල ආශර්පසාසියෙම ජීවත් වෙනවා. සර්වඥාන්සිට පවත්ත බල බෝජී කියලා ගහක් මුලට යනවා. ඒ ගහේ හෙවණල්ල රැඳෙන කොල්ල අතු ඉති ඔක්කොම කනවා. ඊට පස්සේ අත දිගයන් හරි විදිහට අඩු කරනවා. එimhe අඩු කරලා සම්පූර්ණයෙන්ම කැම නැතර කරා. ඉතින් ඒකකොට මේ බඩ අත ගන්නකොට පිටළු අත ගැවෙන ඒ තරම් අහම දෙක එකතු වෙලා. ඉතින් ඒකේ හොඳයි කියන්නේ නෙමෙයි මම කියන්නේ. ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා කට්ටියක් හිතනවා. ඒකත් බෑ. ඛණ්ඩ ජීවත් වෙන්න එපා. ජීවත් වීම සඳහා කැම ගන්න කියන එක තමයි නිකන් සාමාන්‍ය වචනෙන් කියන්න තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මේ පාටි භෝජන සංග්‍රහ නිසා ජීවත් වෙන්නේ ඛණ්ඩමනේ. එම දාම කියන මේ අද පාටිට යන තියෙන හෙට මේ වෙලාවට යන තියෙන මේ ආර්යගේ බර්ත්ඩේ එක මේ කැමට ජීවත් වෙන ජීවත් සින්දා කැම ගන්නව නෙවෙයි. ඒ නිසා අද තියෙන රෝග ඔබෙසිටි නිසා කැම වැඩිවීම නිසා නැත්තම් කණ්ඩම නැතුව 90% බුදියාගන්නේ රැට කණ්ඩ නැතුව ඒ නිකන් මේ අඩතිල් අරගෙන කණ්ඩ නැහැ. තව කට්ටියක් අයිසොලින් කේක් අයිසින් දාන ගහ ගන්නවා ඒ ගේම් මේගොල්ලෝ ගාව අයිස් තක්කාලි වලින් ගහ ගන්නවා උන්ට කැමේ සෙල්ලම් මේ පිරිත ලෝකයක් මේකේ තියෙන්නේ. එක පැත්තක උලා ඛණ්ඩවද්දයක් නැතුව සෙනග වැටලා ඉන්නවා. අනික කට්ටිය කැමෙන් භෝජන සංග්‍රහ පවත් කරනවා. ඔය දෙකෙන්ම අපි වා කියනවා. ඒ නිසා අපි පාවිච්චි කරනවා ප්‍රෝජන සලකලා අවශ්‍ය ටික විතරක්. කරන්නේ කාටවත් කියලා නෑ මේ රැයට කාපම්ම කියලා හෝ නොකාපම් කියලා. ශික්ෂාපදේ කැමති නම් සමාදාය තික්කත සික්ඛාපදේසු කැමති නම් ශික්ෂාපදේ සමාදන් වෙලා කරන්න. ඒකට ඉස්චීමක් වෙනවා. නෑ කියලා ශික්ෂාපදේ සමාදන් වෙන්නේ නැතුව රැයට කැවට මෙන්න ප්‍රශ්නයක්ක් නැහැ. ඉතින් ඒක ආමතු කෙනෙක් උපාසක මාත්‍යෙක් කරනකොට යාමතු හොඳටම ඉතින් රැයට වළඳනවා කියන්නේ බෑනේ කනවා. ඉතින් දැකපු ගමන් ආර මාත්‍ය එක පාට ගල් ගැලේ හිටියවලු. මොකද මාත්‍ය කියලා හැවුවා. ඊට සිවාමිසේ බත් කනවා. කවුද මාත්‍ය බත් කලා පායන්නේ? බත්කට පායන්නේ නේ කිව්වා. මාතර තුන කැමතින පාඩියල පට්ටියක් අන්නේ. එතුමේ ගිහියෝ හරියට දඟලනවා. මේ රැයට කෑමට සංඝයාගේ එකට ගියාම රංගයාට වෙනම රැයට කෑම එනවා හෝටල් වලින්. සීතත් පහක ගාණක් නැහැ. මේ අපි නේද සීල් දෙන්නේ කියලාවත් අඩුවානේ. ගාණක් නැහැ. ඒක කිව්වොත් ඒක මේ ගැළපෙන තීන සංඝ සමාජයේ විරුද්ධයක් වෙනවා. ඉතින් යන්තම් අටසිල් තියෙන ගිහිය මේ හරියට ගණන් ගන්නවා රැයට කනවද දවල්ට කනවද මොනවද කන්නේ කියලා. දහසක් සංවර සීලේ රකින්න කට්ටිය ගාලල්ලා. ඒ නිසා පුළුවන් හරිය කරන්න බැරි සීල් නොගණන් අබරෝ කියලා කියලා තියෙනවා. පුළුවන් හරිය කරපන් කරගෙන කරන යන්න තමයි තේරෙයි. ඒ තමන්ගේ පිනේ හැටියට එක එක සීල් මට්ටම් වලට යන්න පුළුවන්. අවසරයි ස්වාමින් වහන්ස අදට ලැබිලා තියෙන වාර්තා එපමණයි. වැඩමුළුවේ කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමේදී යම් කිසි අතපසු වීමක් හෝ අඩුපාඩුවක් සිදු වුණා නම් ඔබ වහන්සේ ඇතුළු සියලුම යෝගී මහත්ම මහත්මීන්ගෙන් මම සමාව ආයද සිටිනවා. මට ඊමේල් එකක් කියලා තියෙනවා කමඨහන් ඉදිරිපත් කරන එක නම් හොඳයි කියලා. මට ලැජ්ජත් හිතුණා කියන්නේ. ඉංග්‍රීසියෙන් කතා කරනවා සිංහලෙන් කතා කරනවා ඒකල ලියලා තියෙනවා විස්පෙන් ඉන්න කට්ටියක බණ අහනකොට කමටන් සුද්ධ කරනවහන්ට ඒගොල්ලෝ ඉතාමත් උමනාවෙන් භාවනා කරන බව පේනවා. ලියන රචනාත් හරීම අහගෙන ඉන්න ආසයි දෙනවා. ඒක බොහොම හොඳයි කියලා මේ මික්සර් ලා රහන කට්ටිය ලියලෙවනවා.
ඒ කියන්නේ ඔබ වහන්සේ මේ යෑමේ සේවයක් වෙනවා. මේ මිනිස්සු මේක වැඩක් ගන්නවයි කියලා. ඉතින් ඒ මට හිතුණා ඉතින් දැන් මේ කිව්ව නිසා මෙහෙම කියන්නේ නැත්තම් මට නිකන්ම මොකද ආයේ කාගෙද හොඳක් කියනවා කිව්වහම මම ඒ කටින් එළියට එන්නෙම නැහැ. ඒක නිකන් මට හරිම ලැජ්ජාසහගත දෙයක්. එහෙම වෙන්න කරන්නත් එපා මට. මට හොඳ කියන්න ගියොත් මට ඇඟ නිකන් කිචි කැවෙනවා. බණින්න කාටරි දිනනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. දවා රාත්‍රි නේද බණින්න පුළුවන්. හොඳක් කියන්න ගත්තොත් හිටලා බලලා මම මේ කියන එක කියන්දෝ නොකියන්දෝ කියලා හිතුනි මට කියලා. ඒසේ සමහර විටින් මං ලව්ව හොඳ කියව ගන්න හදනවා මේ. හොඳ කියව ගන්න හදනනේ අනේ අහවලට හොඳයි කියන්නේ කියලා මං කියලා උඹම කියාපන්. මට අඩු ගානේ මේ අනේ තාරා වෙන්න එපා කිව්වට. මේ දාන දුන්නාට පස්සේ අනුමೋದන බණක් කියන්නත් එපා වෙනවා. ඒ දවස්වල මම හරිම දක්ෂයි ඔය වැඩේට. දැන් ගියාම මඩේට මොනව කියන්නේ? මේ මිනිස්සු දුන්න නිසා කෑවා. ඉතින් කන නිසා දෙනවා. ඉතින් මොනව කියන්නේද කියලා. ඉතින් නිකන් ඔය සාමාන්‍යයෙන් කයිවාරු කතාවක් ගහලා නිකන් ඉන්න. හොඳ නෑ මම මේ කියන දේ මේ ආදර්ශයට ගන්න යන්න එපා. ඔයගොල්ලෝ හැම වෙලාවෙම සුවපත් වේවාවත් කියන්න අඩු ගන්න. ඒ හොඳ කියන්නේ හිත දෙන්නේ නෑ. මොකද මන් දන්නේ. ඉතින් මට කවදාකවත් හම්බෙන්නේ කුත් නෑ හොඳක්. ඒ බණින් එකමයි වැඩේ මට පුදුමයි. ඔයගොල්ලෝ මේ පැයක් මං කියන බණුන් අහගෙන ඉන්න එක මොන දේ කියලා බැන්නත් අහගෙන ඉන්නවා. ඉතින් එච්චරයි නේද? දවසේ වැඩ පිළි ඉවරයි. අපේ වෙලාවත් හරියටම දෙකයි. ස්වාමීන් වහන්සේ අවසරයි. නිවේදනයක් තියෙනවා ඕගනයිසර්ස් ලගින්. As of now the noble silence period ends. However, the organizers kindly request all yogis to confine all talking to the accommodation building and to refrain from talking in the hall and public areas. Thank you. මේ මොහොතේ සිට ආර්ය නිහඬතාවය පනවා තිබූ කාලය අවසන් වෙනවා. සියලුම කතාබහ නේවාසිකාගාර ගොඩනැගිල්ල තුලදී පමනක් කරන ලෙසටත් විශේෂයෙන්ම භාවනාශාලාව හා ඒ යවට ප්‍රසිද්ධ ස්ථානවල එකතු වී කතා නොකරන ලෙසටත් සංවිධායක තුමන්ලා කාරුණිකව ඉල්ලා සිටිනවා. පෙරුවන් සරණයි. ඒ IMS එකේ රිට්‍රීට් එක ඉරච්චාම ජෝසප් ගෝල්ස්ටයින් කියනවලු නොබ සයිලන්ස් ලිෆ්ටඩ් මේ කතා කරනකොට පැය 6කට වැඩිය කතා කරන්න ඕනේ නැහැ කිව්වලු. ඒක දිගට පැය 6කට කතා කරන්න ඕනේ නැහැ. ටික ටික කතා කරලා කවන්නෑ කියන්නේ නැතුව පැය 6කට වැඩිය කතා කරන්න ඕනේ වෙන්නේ නැහැ කියලා මිනිහා හෝල් එකේ පැත්තකට හෝල් එකේම කතා කරනවා. බලාගෙන ඉන්නවා මේ මිනිස්සු සෝෂලයිස් වෙන හැටි. එක එක අඳුරන කතා නෙවෙයි ඒක පිටිගේ සන්තෝසයි මිනිහට. බටේට පුදුමාකාර සේවයක් කරන මිනිස්සේ ඒ සෙනෙක දිහා යන්න ලැහැත්තලා කතා කරනකොට බලාගෙන ඉන්නවලු මෙච්චර කාල මේ මිනිස්සු කොච්චර මේ ගෞරව කරන සද්දන්නේකද හිටියත් දැන් ඊට පස්සේ ඇඩ්‍රස් දෙනවා නම ලියා ගන්නවා ටෙලිෆෝන් නම්බර්ස් ගන්න දන්නේ නැහැ දෙක එක 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 මේ සෝෂලයිසේෂන් වෙනවා මේ කිනවලු පැය 6කට වැඩි දිගට කතා කරන්න එපා කතා කරුවට කමක් නැහැ කියනවා ඉතින් මේ කියලා කියන්නේ හෝල් එකේ කතා කරන්න එපා රෙසිඩෙන්ස් ඉන්න එකේ අයියෙන් කතා කරන්න කමක් නැහැ හොඳයි සීල දිනාටම තෙරුවන් සරණයි අපි ඉතින් එනම් මෙතනින් අවසාන අපේ ප්‍රශ්න විචාරතුංග වැඩපිළිවෙල සමාව නිමාව સમાප්ත කරනවා අපි සටහන් කරනවා අපි පහමාරට නැවත රැස් වෙනවා දවසේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.